පින්වත්නි බුදු පියාණන් වහන්සේ පළවෙනි ආරාම පූජාවේදී සඳහන් කළේ විහාරයේ කාරයේ රම්මේ වාසයත් බහුසුතේ පන්සලක් වුණාම විහාරස්ථානයක් වුණාම ඒ විහාරස්ථානයේ ඉතාම දර්ශනීය ආකාරයට ප්‍රසාදයේ ඇති වෙන විදියට ශ්‍රද්ධාව දියුණු වෙන විදියට ඒ විහාරස්ථානය ගොඩනගෙන්න ඕනේ. ඊළඟට ඒ මහරහතන් වහන්සේලා පළවෙනි මහරහතන් වහන්සේලා ඇටනම සංකේතවත් කරමින් ඒ ප්‍රතිමා නිර්මාණය කරලා තිබුණා. බොහෝ විට ප්‍රතිමා නිර්මාණය කළාට ඇතැම් විට වස්ත්‍ර දෙවිලා ප්‍රතිමා බොහොම ඉක්මනින් අභාවයට යන ස්වභාවයක් දකින්න ලැබෙනවා මගතොටේ යනකොට. නමුත් උන්වහන්සේ අර නිර්මාණ ශීලීත්වය උපයෝගී කරගෙන නිකායේ පෞරාණික සංකේතයක් හැටියට තිබෙන අපි ගොඩවත් හැටියට කතා කරන ඒ ගොඩු තාත්තරයකින් ඒ පිළිමවහන්සේ තෙමීමෙන් ආවරණය කරගන්න විදිහට වැස්සෙන් ආදී දේවල් වලින් වන ගැහැට නවත්වා ගැනීම සඳහා ඒ විදිහේ නිර්මාණාත්මක විදිහට මේ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරලා තිබුණා. අපේ පොඩි හාමුදුරුවන්ට දායකයන්ට ඒ පැරණි ගොඩුවත්තක සංකේතය වුණත් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. පැරණි දායක දායකාවෝ දැකලා ඇති ඕන තරම් පාරවල් වල පැරණි හාමුදුරුවෝ දිය ගොඩුවත්තක් කියලා වුණ පාත්‍රයේ තරගෙන පා ගමනේ ස්ථාන වලට වඩින ස්වභාවය වර්තමානයේ ඒවා ටික ටික අඩු වෙලා තිබෙනවා. අලුත් දියුණුවක් සමග යාන වාහන තිබෙනවා, මාර්ග සංවර්ධනය වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවා අඩු වුණත් හදන වැඩන පිරිසට මේවා පිළිබඳව යම්කිසි අවබෝධයක් දැනීමක් ලැබෙන විදිහට උන්වහන්සේ ඒ පිළිබඳව කල්පනා කරලා තියෙන බව පේනවා.